අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 42ක් ස්වාධීන වෙයි බහුතරය අපිට ආණ්ඩුවත් කියයි විපක්ෂයත් කියයි පවතින තත්වය පිළිබඳව හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක්. ඇමතිවරුන් නැතිනම් පාර්ලිමේන්තුවට වග කියන්නේ කවුද? අනුර ප්‍රශ්න කරයි. ඇමතිවරුන් කිසිවෙක් මෙතෙක් නීත්‍යානුකූලව ඉල්ලා අස්වී නැහැ. පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා කියයි. රටේ අර්බුදවලට වග කිය යුතු අය තාමත් ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ අසුනේ. පාර්ලිමේන්තුවේදී බැසිල් දෙසබලා විමල් කියයි. අලි සබ්රි මුදල් ඇමතිකම ගත්තා දුන්නා. ඇත්තටම රටේ ණය ඩොලර් බිලියන 36යි. රටෙන් පන්නපු ප්‍රමාණය ඩොලර් බිලියන 19යි. අදි ආරක්ෂාව මැද ඩේන්ජර් කන්ටේනරයකුත් රටින් එළියට. අදත් රට පුරා විරෝධතා. ඉතිහාසයේ පළමු වරට නීතිචීන් නීතිපති දෙපාර්තමේන්තුව වටලයි. මැති අමතිවරුන්ගේ නිවාස හා කාර්යාලය ඉදිරි පිට ජනතා විරෝධය නිවාසවලට සහ පක්ෂ කාර්යාලවලට ප්‍රහාර දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භ වී ටික වේලාවකට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම සහ පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ස්වාධීනව කටයුතු කරන බවට ප්‍රකාශ කළා කෙසේ වෙතත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කරමින් පැවසුවේ පවතින අර්බුදකාරී තත්වයට වහා විසඳුම් ලබා දිය යුතු බවයි පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. එහිදී සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කර ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර ශ්‍රී ලංකාව පිළිබඳ IMF වාර්තාවේ ඉංග්‍රීසි පිටපත මුදල් අමාත්‍යවරයා ලෙස අලිෂා බ්‍රි මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එවන්ගාඩ් සභාපති නිශාංක සේනාධිපති අදාළියම විදේශගත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවට පැනුම් දුන්නා. මේ රටේ මහජන දේපළ කෝටි ගණන් හොරකම් කරපු සේනාධිපති අද උදේ පාන්දර 3:30ට කඩුවැක් ගුවන්තොටුපලෙන් පැනලා තියෙනවා. තොහුව වහම අතනඟුට ගන්න ජාත්‍යන්තර පොලිසියට දැනුම් දෙන්නත්. අගමැතිතුමායි මුදල් ඇමතිතුමා විතරයි ඉන්නේ මේ දැනට ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. මේ ප්‍රශ්න යලි ෂෙඩියු කරන්න දියම ඔබ්ජෙක්ෂන්. සභානායකට අවබෝධයක් තියෙනවද අතුරු ප්‍රශ්නකට උත්තරයක් දෙන්න? එතුමා අවුරුදු 5ක් මේ සභානායක හැටියට ප්‍රශ්න කීයකට උත්තර දුන්නද දැනගද උත්තර දුන්නේ බොරුවට මඩ ගහන්න එපා අපව මඩ වදිනවා ආරක්ෂක අමාත්‍යවරයා නැහැ එතන කොහොම ජනාධිපතිතුමා හැබැයි නියෝජ්‍ය ආරක්ෂකවරයාට ඇමතිවරයාට චමන් රාජපක්ෂ මහත්මයා ඉන්නවද කියලා අපි දන්නේ නැහැ ඉන්නවද හා ඉන්නවනේ හරි කමක් නැහැ අග්‍රාමාත්‍යතුමා සියල්ලට වග කියන්න ඕන වග අගමැතිතුමා අගමැතිතුමාටත් වග කියාගන්න බැරුව ඉන්නේ කොහොම රටට වග කියන්නේ තමන් පුද්ගලිකව අස්සුනා කියලා කිව්වා කියලා ඒක සාර්ථක පිටුරන් නේ ඔක නීත්‍යානුකූල වෙලා නැහැ ඒ නිසා අපි කණ්ඩායමක් තීන්දුව කළා තියෙනවා අනන්‍ය වෙනම කණ්ඩායමක් හැටියට මේ පාර්ලිමේන්තුවේ වෙන වර්තමාන පාලනය ඉවත් වෙන්න ඕනේ. ඒ වෙනුවට නව පාලනයක් මේකේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපේ පක්ෂ 10ක් පාර්ලිමේන්තුව තුල තවදුරටත් ස්වාධීනව කටයුතු කරනවා කියන එක මම විශේෂයෙන් දනු දෙන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අපි 14 දෙනෙක් ඉන්නවා. මේ 14 දෙනාම අද සිට අපි පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරනවායි කියන එක කියන්නට ඕනේ. මම පැහැදිලිවම මේ අවස්ථාවේ ඔබතුමාට කියන්න කැමතියි. දැන් කාලේ එළමිලා තිබෙනවා විධායක ජනාධිපති ක්‍රමයේ වෙන කරන්න ඕන ඕන විදියට නටන්න පුළුවන් විධායක අගමැතිවරයෙකුත් හරියන්නේ නැහැ ජනාධිපතිවරයාගේ ඉඳලා මේ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕන ඒකයි ඇත්ත කතාව අද මිනිස්සු කියන්නේ පාර්ලිමේන්තුවේ 125 මෙපා කියලා හරි ආණ්ඩුව වැරදිනම් තමුන්නාන්සලා එකට ඉන්න ඉස්සලා මෙතන මත කීයද ගෝටා ගෝ හෝම් කියන එක පළමුවෙන්ම මුළු රටටම ඇහෙන්න කෑ ගහලා කිව්වේ මම ගෝටාබේ රාජපක්ෂ මහත්තයාව මේ රටේ ජනාධිපති අපේක්ෂකයා හැටියට යෝජනා කරනකොට පළමුවෙන්ම විරුද්ධ වුණේ මම මං කිව්වා දෙන්න එපා නමුත් මහින්ද මහත්තයා ඒක ඇහුවේ නැහැ ඒ වැරදි තීරණයක් ගත්ත නිසා මහින්ද මහත්තයා අද මුළු රටම ගිනි ගන්නවා මේකට බග කියන්න ඕනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අනිත් එක අපේ මහින්ද පාලසිරිසේන මහත්තයා කට ඇරියොත් බොරු කියන්නේ ඉතින් ඔබතුමාලා වගේ අය බොරු කියන හින්දා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ 2005 ඉඳන් 2010 වෙනකන් හොඳ සේවයක් කරා 2010 න් පස්සේ එතුමාව රජ කෙරෙව්වා මේ රටේ මිනිස්සු කිව්වා එතුමා තමයි රජුරුවේ රජුරු ඔටුන්න යාගත්තට පස්සේ දේව සාපේ වැදුනා ගෝටා ගෝ හෝම් කියලා ඉවරලා ගෝටාබේ බිල්ලට දීලා බේරන්න පුළුවන් කියලා සමහරු හිතනවා එහෙම හරියන්නේ නැහැ ගෝටාබේ යන්න ඕනේ තමයි නමුත් ගෝටාබේත් එක්ක
ගෝඨාභය ගෙනාවු ඈත් යන්න ඕනේ ඕනම කෙනෙක් කියන්න මෙන්න මේ ආවලාට 113 ක අවුතර බලයක් තියෙනවා ඔහුට මේ ආර්ථිකය හදන්න පුළුවන් අපි අධ්‍යක්ෂක උස්සලා ඒ නායකයාට කියන්නම් ඔව් ආණ්ඩුව අරගන්න හැබැයි තමුන්නාසටත් බැරි වෙච්ච වෙලාවට ඔය මහ ජනතාව ඇවිල්ලා ආපහු කියයි අන්න ඒ ගත්තු කෙනාගෙනම කියලා ගෝ හෝම් කියයි යම් කිසි කෙනෙක් කියනවා නම් ජනාධිපතිවරයා ඉල්ලාස් වෙන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ආණ්ඩුව ඉල්ලාස් වෙන්න ඕනේ කියලා ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදී ඇතුළේ කරු කතානායකතුමනි වෙන්න ඕනේ පවතින අර්බුදකාරී තත්ත්වයත් සමග රජය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 42 දෙනෙකු පාර්ලිමේන්තුවේ අද සිට ස්වාධීනව කටයුතු කිරීමට පේවර ගත්තා. මේ අතර මුදල් අමාත්‍ය ධුරේ ඊයේ දින වැඩබාරගත් අලිසප්‍රි මහතා අද සිය මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලාසුණා. පැය 24ක් වැනි අඩුම කාලයක් මුදල් අමාත්‍ය ධුරේ කටයුතු කළ අමාත්‍යවරයා ලෙසයි ඔහු සැලකෙන්නේ. මෙතර රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ජීවන් තොණ්ඩමන් මහතාද අද සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නිවත් වුණා. රාජ්‍ය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් අද ආණ්ඩුවෙන් නිවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්තාල ගේවන්න, රංජිත් සියඹලා පිටිය, ජගත් පුෂ්ප කුමාර, ෂාන් විජේලාල් ද සිල්වා, ශාන්ත බණ්ඩාර, දුෂ්මන්ත මිත්‍රපාල, සුරේන් රාඝවන්, අංගජන් රාමනාදන්, සම්පත් දසනායක මන්ත්‍රී වරුන් මෙලෙස පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරනු ලබනවා. එමෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ 10ක මන්ත්‍රීවරුන් 16 දෙනෙකුද අද පාර්ලිමේන්තුවේ ස්වාධීන වුණා. විමල් වීරවංශ, උදේප්‍රභාත් ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, තිරන් අලස්, පූජ්‍ය අතුරුලියේ රතනහිමි, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න, මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ගයාෂාන් නවනන්ද, ජයන්ත සමරවීර සහ උද්දික ප්‍රේමරත්න යන මන්ත්‍රීවරුන් අද සිට පාර්ලිමේන්තුව තුල මෙලෙස ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා. ඊට අමතරව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකුද අද උදේ වරුවේ පැවති පාර්ලිමේන්තුවේදී තමන් ස්වාධීන වන බව ප්‍රකාශ කළා. ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි, නලින් ප්‍රනාන්දු, නිමල් ලාංසා, සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ, ප්‍රියංකර ජයරත්න සහ ජයරත්න හේරත් යන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරිය ආණ්ඩු පක්ෂයෙන් නිවත් වී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බව අද ප්‍රකාශ කළා. ඊට අමතරව අකිල ඉලංගෙයි මහජන කොංග්‍රස් පක්ෂයේ SMM මුෂාරෆ් මන්ත්‍රීවරයා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිස අතරට අයත්. ඒ අනුව පාර්ලිමේන්තුවේ ඇති මන්ත්‍රී ධූර 225න් විපක්ෂයේ සතුව මේ වන විට පවතින්නේ ආසන 72ක්. මීට පෙර ආණ්ඩු පක්ෂය සතුව ආසන 153ක් තිබුණා. ඒ කියන්නේ 3/2ක බහුතර බලයක්. දැන් මේ බහුතරයෙන් මන්ත්‍රීවරුන් 42 දෙනෙකු අද ස්වාධීන වුණා. ඒ අනුව ආණ්ඩු පක්ෂයට මේ වන විට පවතින්නේ ආසන 111ක් පමණයි. 3/2 බහුතර බලය ඒ අනුව ආණ්ඩුවට නැතිවනවා. නමුත් තවමත් ආසන වැඩි සංඛ්‍යාවක් ලබා ආසන බලයේ සිටින්නේ ආණ්ඩු පක්ෂයයි. මෙතර අලි සබ්රි මහතා ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. කෙසේ වෙතත් අමාත්‍ය ධුරය බහරගෙන දිනක් ගත වී ඔහු සිය අමාත්‍ය ධුරයට අද සමු දුන්නා. ඒ තමා ඉල්ලාස්වන බව ප්‍රකාශ කරමින් කැබිනට් අමාත්‍යවරුන් විසිරුවා හැරියද රාජ්‍ය අමාත්‍ය ධුර ඒ ආකාරයෙන්ම පැවතියා. නමුත් අද දින ජීවන් තොණ්ඩමන් රාජ්‍ය අමාත්‍යවරයා සිය වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා. රට තුල පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් හෙට සහ අනිද්දා දෙදින පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අද පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ අතර පාර්ලිමේන්තු සභා වාරයෙන් අනතුරුව මන්ත්‍රීවරුන් මාධ්‍යයට අදහස් පළ කළා. යම් කිසි පිරිසක් රටේ නායකයෙක් සහ කැබිනට් මණ්ඩලයක් අනිවාර්යෙන් බාර ගන්න ඕනේ. මේ කට්ටියට එක් කරන්න බෑ. ජනතාව පිළිගන්න. ඒවනම් පිළිගන්නේ අනිවාර්යෙන් අපේ නායකත්වය. ඒකට එහෙමනම් අපට යම් කිසි ක්‍රමවේදයක් හැදෙන්න ඕනේ පාර්ලිමේන්තුව හරහා. රටේ නායකත්වයේ සහ කැබිනට් මණ්ඩලයක් පිහිටවන්න පුළුවන් ක්‍රමයක්. එතකොට රටවැසියා අපට ආශිර්වාද කරලා ඉඩ දෙන්න ඕනේ මාස 6ක වගේ කාලයක්. ඒ කාලය ඇතුළත අර්බුදයට අපි විසඳුම් සොයන අතරෙම ඒ කාලේ ඉවරනකොට මැතිවරණයක් වගේ දෙයකට එන්න සිද්ධ වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරලා. වහාම මැතිවරණයකට අඳු යන්නේ පාර්ලිමේන්තුවේ දැනට තියෙන තත්ත්වය අනුව ආණ්ඩුවට සරල බහුතරය නැහැ.
විශ්වවිද්‍යාල සංශෝධන අහෝසි කරන අපි ඔක්කොම එකගයි අත ඉස්සවන බදහන්සේ මම ඉස්සුවේ නෑ පිසුද අද ආණ්ඩුව උත්සාහ කරන්නේ අස්පෙන්දු වක් කළා කොලේ වහලා ගහන්න කැබිනට් එක ඉල්ලාසු අසුනා කියලා ප්‍රකාශ කළා නැවතරක් කොරෙන් ආයමත් කැබිනට් එක පත් කරගන්න අපි හැමතිස්සෙම කියන්නේ ආණ්ඩුව සම්පූර්ණ මිලාස් වෙලා අලුත් ආණ්ඩුවකට මේ රට පාලනය කරන්න අවස්ථාව ලබා දෙන්න අපි පාර්ලිමේන්තුවේදී ඉතා පැහැදිලිවම කිව්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වහාම मरण तत्कटन ඇත්තටම ජනතාව අද පාරට එන්නේ 225 එපා කියන්නේ ඇයි කියලා හරියට අවබෝධ කරගන්න අවශ්‍යයි. අපි මේ ලියන කරුණ පාර්ලිමේන්තුවේ 10-15 දෙනෙකුට අදාළ නැතිව ඇති. නමුත් වැඩි පිරිසකට අදාළයි. ඒ තමයි හොරකම. අප මේසා විශාල අගහදයකට වැටුනේ වැස්ස නැති නිසාද? නීගේ නැති නිසාද? නැත්නම් කොවිඩ් නිසාද? අපි ඇත්ත කතා කරලා බලමු. ඇත්ත කතාව තේරුම් ගන්න ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ නඩු තීන්දුවක් විමසලා බලමු. තුන් දෙනෙකු හොරකමේ ගියා. එක් අයෙකු ගේ ඇතුළටම හොරකමට ගියා. අනිත් දෙන්නා එළියේ ඉඳන් ඔත්තු බැලුවා. ගේ ඇතුලේ හොරකමට ගිය කෙනා අතින් ගේ හිමියා මිය ගියා. නඩු විමර්ශනයෙන් පසුව තුන් දෙනාටම මරණ දඬුවම දුන්නා. එළියේ හිටපු දෙන්නා කිව්වේ අපි දෙන්නා ඔත්තු බැලුවා කියලා විතරයි. නමුත් නඩුකාරයා කිව්වේ ඔත්තු බැලීම නිසාම අපරාධ කරුට ඒකම සහනයක් වුණා කියලා. මේ කතාව මෙහෙම සඳහන් කළේ දැන් ඇත්තටම මේ රටට මෙහෙම වුණේ ඇයි කියන කාරණාව පහදන්න. අපේ රට ඇමරිකානු ඩොලර් බිලියන 36කට වැඩියෙන් ලෝකයට ණයයි. කීයක්ද? ඇමරිකානු ඩොලර් බිලියන 36ක්. පුදුමේ කියන්නේ මේ ණය නෙවෙයි. 2004 ඉඳලා 2013 වෙනකන් විතරක් අපේ රටෙන් ඩොලර් බිලියන 19 රටෙන් එලියට ගිහින් නෙමෙයි රටින් පිට කරලා මේ කාලේ රට පාලනය කරලා තියෙන්නේ චන්ද්‍රිකා නෝනා සහ මහින්ද මහත්තයා කොහොමද ණය ඇත්තටම රටම ණය ඩොලර් බිලියන 36යි රටින් පිට කරලා තියෙනවා 2004 ඉඳලා 2013 වෙනකන් ඩොලර් බිලියන 19ක් දැන් 2013 ඉඳලා 20යි 22 වෙනකන් මේ විදිහට රටින් කීයක් පිට කරලා තියනවාද කියලා තාම හරියට දන්නේ නැහැ. දැන් ඇත්තටම මේ රට ණය කොච්චරද? ණයබර ඇමරිකානු ඩොලර් බිලියන 36යි. හොරාට පිට කරපු ගාන ඇමරිකානු ඩොලර් බිලියන 19යි. අඩු කරලා බැලුවම ඇමරිකානු ඩොලර් බිලියන 17යිනේ අපි ණය. ඇත්තටම මේ ණය ඩොලර් බිලියන 17යි. මොකද 19ක්ම හොරා කාලා තියෙන්නේ. ඇත්තටම මේ ගාන මීටත් වඩා වැඩි වෙන්න පුළුවන්. පුදුම වැඩේ කියන්නේ මේ සල්ලි පිට කරන ක්‍රමය විගණනය කරන්න බැරි විදිහට තමයි නීති හදලා තියෙන්නේ. රටින් මේ විදිහට මුදල් පන්නන ක්‍රමයට මේකට කියන්නේ තරංගකාරී නොවන ලන්සු කියලා. මේ ගිවුසුම් විගණකාධිපතිට විගණනය කරන්න බැරි විදිහට තමයි දේශපාලනඥයෝ නිලධාරිනුයි එකතු වෙලා නීති හදාගත්තේ. දැන් මේ විදිහට මුදල් රටින් පැන්නුවේ සහ පන්නන්නේ කවුද? ඒ සඳහා තමයි මා මුලින්ම තුන් දෙනෙකු හොරකමේ ගිය කතාව හෙලිකලේ. ප්‍රධාන පුද්ගලයා දේශපාලනඥයා. උන්දලට හොරකම් කරන්න දීලා බලන් ඉන්න යම් රාජ්‍ය නිලධාරින් ප්‍රමාණයකුත් ඉන්නවා. ඒක හරියට ජාඩියට මූඩිය වගේ. මියගිය සුනිල් පෙරේරාගේ ගීතයක් තියෙනවා අපි දෙන්නා එකට එක්වීලා සහයෝගයෙන් තමයි වැඩේ දෙන්නේ කියලා. ඇත්තටම මෙහෙම දේශපාලනඥින් එක්ක එකතු වෙලා වැඩේ දුන්න රාජ්‍ය නිලධාරින් එමටයි. ඔය දැන් මේ වන විට එකා දෙන්නා ඉල්ලා අස්වමින් සිටින්නේ ආන් ඒ සෙට් එක. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මතකද මිස්ටර් ක්ලීන් ගේ සූට් එකත් තනිකරම කළු පාට කරපු මහ බැංකු සිද්ධිය බලන්න කෝ ගෙනවද ඇල්ලුවද අර්ජුන්ව නෑනේ ගෙනාවේ ඒ ඔක්කොමලා හොඳ යාළුවෝ මල්ලී
මේ අයව එලවන්න ඕනේ හිරගෙවල් වලට. හැබැයි හොරා කාපු විදේශ රටවල හංගලා තියෙන සල්ලි ගෙනත් දෙනකන් නිදහස් කරන්න හොඳ නැහැ. මහා උළු ගෙදර උළු කැට ගණන් කරන්න පාර හදන්න ඕනේ. දැන් පැහැදිලිද? මේ රට ලෝකේ හතර අතින්ම ණය ගන්නවා. ඒ ගන්න ණය වලින් වැඩි හරියක් ආයේ හොරකම් කරලා විදේශ ගිනුම්බල හොරාට දා ගන්නවා. ඒකට තමයි ඔය ස්විස් බැංකු තියෙන්නේ. සීෂෙල්ස් වැනි දූපත් තියෙන්නේ. පැන්ඩෝරා වල සල්ලි දාලා තිබුණ කිරු නඩේෂන්ගේ වාර්තාවට මොකද වුනේ දන්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මොකක්ද කළේ? ඒක බොරුවක් නම් රටට කියන්න. සල්ලි නීත්‍යානුකූල නම් ඒකත් කියන්න. නැත්නම් ඇත්තටම මුළු රටම කන්ෆියුස් වෙනවා නේද? කොළඹ වරායේ ජේසීටී පරයන්තය තුල දැඩි ආරක්ෂාවක් යටතේ කන්ටේනරයක් අපනයනය කිරීමට සූදානම් කර තිබීම පිළිබඳව පළවෙනි වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොළඹ වරායේ ජේසීටී පරයන්තය තුල දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ අපනයනය කිරීමට සූදානම් කර තිබූ කන්ටේනරයක් පිළිබඳව අද දැඩි අවධානයක් යොමු වී තිබුණා. මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය වූ අතර වරාය සේවකින්ද ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු ලබා දුන්නා. මේ පිළිබඳව අප සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්ද තොරතුරු වාර්තා කළ අතර එම කන්ටේනරය පිළිබඳව මෙවන විට වරාය අධිකාරිය විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙන්නේ කොළඹ වරායේ ජයබහලුම් පරයන්තයේ සිදු වූ බහලුම් මෙහෙයුමක් සම්බන්ධයෙන් සාවාද්‍ය තොරතුරු ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වන බවයි. එම වීඩියෝවේ ඇතුළත් බහලුම් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය පරිදි සිදු කරන විනාශ කිරීම සඳහා ඉවත් කරන විකිරණශීලී ද්‍රව්‍ය නැවත අපනයනය කිරීමක් බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ. එවැනි මෙහෙයුමක් සිදු කරන අවස්ථාවක විශේෂ කාර්ය බලකාය ස්ථානගත කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බවත් වරාය අධිකාරිය සිය නිවේදනයෙන් පවසනවා. එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ව්‍යාජ තොරතුරු වලට නොරබැටෙන ලෙසත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අපේ රටේ දේශපාලන ඉතිහාසය තුල විවිධ ජනතා විරෝධතා ආණ්ඩු වලට එල්ල වී තිබෙනවා. නමුත් රජයක් බලයේ සිටියදීම ඒ රජයේ ප්‍රබල ඇමතිවරුන්ගේ නිවාස ඉදිරිපිටදී විරෝධතා දැක්වීම නිවාස වැටලීමට තරම් ජනතාව ක්‍රියා කළ අවස්ථාවක් මීට පෙර ඉතිහාසයේ වාර්තා වී නැහැ. ඊයේ රාත්‍රියේ මැති ඇමතිවරුන්ගේ නිවාස සහ කාර්යාල අසල පවා ජනතා විරෝධතා දක්නට ලැබුණා. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉල්ලාස් වුණා. නමුත් ඔහුගේ නිවසට හා වාහනවලට මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ශ්‍රේන් සේමසිංහ මහතාගේ අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි පෞද්ගලික නිවසටද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. හිටපු අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතාගේ නුවර පිහිටි නිවස ඉදිරිපිට ඊයේ රාත්‍රියේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අනුරාධපුර නිවස ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ අනුරාධපුර පිහිටි පක්ෂ කාර්යාලයටද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ නිවස ඉදිරිපිට පැවති ජනතා විරෝධය පාලනය කිරීමේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. හිටපු අමාත්‍ය එස්.එන්. චන්දසේන මහතාගේ අනුරාධපුර කුරුන්දන් කුළුම නිවසට හා වාහනයටද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි නිවස ඉදිරිපිටද ඊයේ රාත්‍රියේ විරෝධතාවයක් පැවැත්වුණු අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටද විරෝධතාවයක් පැවැත්වුණා. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි නිවස ඉදිරිපිට අද පස්වරුවේද විරෝධතාවයක් පැවැත්වුණා. හිටපු අමාත්‍යවරිය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ පැල්මඩුල්ල ප්‍රදේශයේ පිහිටි නිවාස ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවන් රතිඤ්ඤා දල්වමින් සිය විරෝධය පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාගේ කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවාස ඉදිරිපිටද විරෝධතාවයක් පැවැත්වුණා. ඉතිහාසයේ පළමුවරට නීතිඥවරුන් නීතිපති දෙපාර්තමේන්තුව වටලනු ලැබුවා.
හදිසි නීති දමා ජනතා අයිතිය සීමා කිරීම ඇතැම් විශේෂිත නඩු නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අද නීතිඥවරුන් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වීමෙන් අනතුරුවයි නීතිඥවරුන් නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණියේ. ඉතිහාසයේ පළමු වතාවටයි නීතිඥවරුන් නීතිපති දෙපාර්තමේන්තුව මෙලෙස වටලනු ලැබුවේ. නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව හා වත්මන් පාලනයට ඉවත් වන ලෙස බල කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වුණේ මේ ආකාරයේ. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල නීතිඥවරුන්ද අද විරෝධතාවයේ නිරත වුණා. දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ජනතාව කිසිදු විශේෂ දේශපාලන මග පෙන්වීමක් නැතිවම විරෝධතාවලට එක්ව සිටිනු දක්නට පිළිවන්. තනි තනි පුද්ගලයන් පවා විරෝධතාපවරු ප්‍රදර්ශනය කිරීම විශේෂ ලක්ෂණයක්. දැන් මේ බොහෝ විරෝධතාවල සටන් පාඨයද වෙනස් වෙමින් තිබෙනවා. මුලින්ම විරෝධතාවලට එක් වූ අය පැවසුවේ ගෝ හෝම් ගෝට කියලායි. ඒ අතර ජනතාව මෙසේද පවසනු දක්නට පිළිවන්. ඒ හොරාගත් සල්ලි දීලා යන්න කියලායි. ජනතාව විරෝධතා පෝරු රැගෙන විදුලි කපපු මහපාරේ ඉටිපන්දම්ද දල්වාගෙන සිටිනු දක්නට ලැබුණා. දිවෙනපුරා විවිධ ප්‍රදේශවල ජනතාව මේ වන විට විරෝධතාවයේ නිරත වනවා. ඒ ඉහළ යන ජීවන වියදමට හා වත්මන් රජයේ ක්‍රියාකලාපයට එරෙහිවයි. සමාජවාදී තරුණ සංගමය සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක් එක්ව අද පාර්ලිමේන්තු වටරවුමේදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා. ඒ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුමවට අද දහවල් දැඩි රථවාහන තදබාතයක්ද හටගත්තා. පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විරෝධතාකරුවන් සමග කතා කළා. මහජනගේ දේපළ වරහන් කරපු කිසි කෙනෙකුට නාම යෝජනා දෙන්න එපා කියලා මේ පක්ෂ නායකයන් කියනවා. අපේ රටේ හොඳට ඉගෙන ගත්ත කට්ටිය ඉන්න බුද්ධිමත්ව ඉන්නවා. උමේ කොන් කරට පාර්ලිමේන්තු ඇයි සර් ඔතන විකුණන මේ දේවල් දෙන්නේ? අපේ රටේ මේ සම්මත නැහැ. මේ විකුණන්න වෙන මොකුත් නෙමෙයි. අපේ රටේ මේ ජාතික සම්පත් සම්මත ඒගොල්ලෝ අපේ දේපළ විකුණන්නේ. අපේ රටේ බලාගාර විකුණපුවාම ඒගොල්ලන්ට කොමිෂන් එකක් එනවා. අනිවා ඉඩන්ටික විකුණපුවාම කොමිෂන් එකක් එනවා. ඕගොල්ලෝ මේ තියපු රප අකුලන්න එපා. හරි ඕගොල්ලෝ ආරක්ෂාවට ඕගොල්ලෝ එකක් නෑ නේද? ආය ජනතාව වෙනුවෙන් ඕන විදියට පවු පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණෙන සියලු වාහන විරෝධතාවයේ නිරතව සිටින පිරිස් දැඩි පරීක්ෂාවකට ලක් කරමින් මැති ඇමතිවරුන් සොයන ආකාරයක් දක්නට ලැබුණා. මේ වන විට මෙම අරගලය පාට පක්ෂ ආගම් ජාති භේදයකින් තොරවයි පැවැත්වෙන්නේ. අද කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමියන්ට නිහඬ විරෝධතාවයක නිරත වුණා. මීට අගරදගුරුතුමන්ලා පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් විශාල පිරිසක්ද එක්ව සිටියා. මේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධාන කර තිබූ විරෝධතායි. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.